විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය ජපානයට අයත් VJT-369 ජීතරණ විශේෂ ගුවන් යානයෙන් දිවයිනට පැමිණියා. ජපාන විදේශ අමාත්‍යවරිය සමග 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක්ද මෙරට පැමිණ තිබෙනවා. කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තුරුපලේදී කමිකාවා මහත්මිය පිළිගත්තේ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා ඇතුළු පිරිසක් විසින්. ඉන් අනතුරුව විදේශ කටයුතු අමාත්‍යංශයේදී දෙපාර්ශ්වයේ අතර ඒකාබද්ධ මාධ්‍ය හමුවක් අද සවස පැවැත්වුණා. ජපාන විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය එහිදී සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ජපාන සහාය නිරතුරුවම ලබා දෙන බවයි. I'm very happy to visit the land of Ceylon tea for the first time from the land of green tea. මගේ උපන්ගම ශිසුඕක ප්‍රාන්තයයි. ඒ ප්‍රදේශය හරිත තේ වලට ඉතාම ප්‍රසිද්ධයි. හරිත තේ දේශයේ ඉඳලා පළමුවතාවට ලංකා තේ දේශයට පැමිණීමට ලැබීම ලොකු සතුටක්. ශ්‍රී ලංකාවේ මීට වසර දෙකකට කලින් පැවති ආර්ථික අර්බුදෙන් ගොඩේම සඳහා විවිධ අවස්ථාවල අපි දීමනා ආහාර ව්‍යාපෘති ලබා දුන්නා. මීට අමතරව ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන අපි රාජ්‍ය තාන්ත්‍රිකව සාකච්ඡා සිදු කළා. අපිට අවශ්‍ය කළේ ණය හිමියන් සමග සාකච්ඡා කර ඒවා ස්ථාවර කරගනිමින් ඔබට සහය දෙන්නයි. ඉන්දු පැසිපික් කලාපය තුළ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් වනවා දකින්න අපි කැමති. ජපානය ශ්‍රී ලංකාවේ පරම මිතුරා කියන්නත් අපි කැමති. මේ ද්විපාර්ශික හමුවීම හරහා අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය ගැන දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න වගේම ඒ සඳහා සහය දීමටයි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ අවස්ථාවේ රටට දී තිබෙන නායකත්වය ගැන ජපානය සතුටු වෙනවා. අවසාන වශයෙන් කියනවා නම් මේ ආර්ථික අර්බුදෙන් ගොඩ එන්නට ලංකාව Japan will continue to stand by Sri Lanka through this endeavor. Arigatou gozaimasu. In stuti. In anaturuwa maathi weda adahas dakku Amathya Alisa Premahata. An honor and great pleasure for Sri Lanka to welcome Minister Yoko Kamikawa. Apita satutui obuthumiye meratata paminima gana. පසුගිය වසර 72ක කාලය තුළ දෙරට අතර ශක්තිමත් සම්බන්ධතාවක් පැවතුණා. ඒක අපි ඉදිරියටත් එලෙසම පවත්වාගෙන යන්න ඕනේ. අද පස්වරුවේ අප දෙදෙනා දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ගැන සාකච්ඡා කළා. එහිදී ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ ජපාන ආර්ථික සහාය ගැන සාර්ථක පිළිතුරු ලැබුණා. නතර වී තිබෙන මෙරට ජපාන ව්‍යාපෘති යළි ආරම්භ කරන්නට මෙතුමිය සහාය වෙන බව අපට පැවසුවා. ඉන්දිය සාගර කලාප සහයෝගීතාව ඇතුළු කරුණු රැසක් පිළිබඳව අපි අවධානය යොමු කළා. දැනට නැවතී තිබෙන LRT ව්‍යාපෘතිය ආරම්භ කරන්නත් ජපානය අපිට සහාය දෙන්න පොරොන්දු වුණා. තවත් ව්‍යාපෘති යළි ආරම්භ කිරීම ගැනත් අපි සාකච්ඡා කළා.